ආයි බෝවන් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස අන්නාසි බතක් හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ ඉතින් මම මේ පෙන්වන ingredients ම ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අන්නාසි ගෙඩියක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ වෙනකොට ඔයගලන්ට මම මේ රැසි කරගෙන ඉන්න ඒවට අමතරව ඔයගලන්ට දැන් මම අද දානවා මේකට chicken ටික ඒ වෙනුවට ඔයගලන්ට ඉස්සෝ දැල්ලෝ pork beef ඕන එකක් දාගෙන හදා ගන්න පුළුවන් මේ ingredients ම කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේ අන්නාසි ගෙඩිය පොඩිවට කෑලි කපාගෙන එනවා. ඉතින් ඒත් එක්ක මට අවශ්‍ය වෙනවා මම බත් ටිකක් හදාගෙන තියෙනවා බාස්මති chicken තියෙනවා bell pepper මං කලස් තුනකින් තියාගෙන ඉන්නවා ඕගලන්ට කැමති නම් ඒ වගේ වර්ණවත් මේ වෙනුවට ඕගලන්ට carrot peaks වගේ පොඩි දේවල් දාගන්න පුළුවන් ඒත් එක මෙතන සූදුරු අබ ලුණු සුදු ලුණු අමු ඉඟුරු ගම්මිරිස් කරපිංචා සිනමන් කාඩමන් ඒ ඔක්කොම තියෙනවා ආයේ ලුණු තියෙනවා ලුණු මිරිස් මේකට ඔබලන් සමනින් ගොඩක් සැරට දාගන්න එපා. එතකොට මේකේ මේ අන්නාසි බතේ තියෙන රස නැති වෙනවා. ඒ නිසා ඔබලන් පුළුවන් තරම් පැප්‍රිකා වගේ කලර් එක පොඩ්ඩක් එන්න විතරක් දාගන්න. එතකම් කහ. ඉතින් මේ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. මම දැන් අන්නාසි ගෙඩිය කපාගෙන එන්නම්. ඔය ඉස්සලා මම අද මේ වගේ භාජනයක් තමයි ලෑස්ති කරගෙන ඉන්නේ. මම අන්නාසි ටික මෙන්න මේ විදියට පොඩිවට කොටුවට කපා ගත්තා. ඒත් එක්කම මේ වගේ කෑලි ටිකකුත් මම තියාගත්තා. අපි දැන් ඉස්සලාම් කරන්න ඕනේ මේකෙන් ටිකක් මම මෙන්න මේ විදියට සුට්ටක් කෑලි දෙක තුන සීනි සුට්ටක් දාලා පොඩ්ඩක් බැද ගන්නවා. මේක මම පොඩ්ඩක් සරසන්න වගේ තමයි හිතාගෙන ඉන්නේ මේ කෑලි ටිකෙන්. ඒ නිසා මම ඉස්සල්ලාම ඔක්කොම අනිත් වැඩ ටික කරගන්න ඉස්සල්ලා චුට්ටක් මම මේ වගේ බැද ගන්නවා. තව චුට්ටක් අපි මේ වගේ දාගමු. ලුණු චුට්ටක් දාගමු. ඔබලන්ට පේනවද නිකන් ගෝල් කලර් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඇති මම මේ ටික අයින් කරගන්නවා දැන්. දැන් මම මේකට තෙල් දාගත්තා. දැන් කරන්න තියෙන්නේ අපි අනිත් ලුණු ඒ සෑම දෙයක්ම බැද ගන්න ඕනේ. මෙතන මං අබ සූදුරු තියෙනවා මේ ටික දාගත්තා. ඒත් එක්කම ගම්මිරිස් ඒත් එක්කම සුදු ලුණු අමු ඉඟුරු මේ ටිකත් දාගත්තා. ඕගලන්ට ඕන නම් මෙච්චර සුදු ලුණු දාගන්න ඕනේ නැහැ. නමුත් මම ගොඩක් ආසයි සුදු ලුණු රසට. එනිසා මම සුදු ලුණු ගොඩක් භාවිත කරනවා. ඉතින් ටික බැදෙද්දි අපි ලුණු ටික දාගමු. මම මෙතන කරපිංචා සිනමන් කුරුඳු මේ ඔක්කොම දාගත්තා. එනසාල් කාලමන් ක්ලෝස් මොනවාද කරඹු නැටි ඔක්කොම මම දාගත්තා. දැන් අපි ලුණු ටිකක් දාගත්තා. මේක අපි ටික ගෝල් කලර් එක එනකම් වගේ බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම මගේ චිකන් ටික දාගන්නවා. මම මේ වෙලාවේ සෝයා සෝස් ටිකක් එකතු කරගන්නවා. මට ඒක ඔයගලන්ට කියන්න බැරි වුණා. සුට්ටක් එකතු කරගන්න. ලුණු දැන් මම මේ වෙලාවේ බෙල් පෙපර් ටික එකතු කරගන්නවා. මස් ටික හොඳින් බැදුනට පස්සේ තමයි අපි අන්නාසි ටික එකතු කරගන්නේ. ඔයගලන්ට චිකන් නැතුව බිත්තර වුණත් මේ වෙලාවේ දාලා බැදලා ගන්න පුළුවන් මේකට. මම නම් දැන් මේකට චිකන් දාලා තියෙන හින්දා බිත්තර එකතු කරන්නේ නැහැ. දැන් මම මේ වෙලාවේ අන්නාසි ටික දාගන්නවා. මේකත් මේ විදියට හොඳින් ඇඳිගා ගන්න ඕනේ. ඔක්කොම මික්ස් වුණාට පස්සේ තමයි අපි ඊළඟට අපේ
බත් එක එකතු කරගන්න. මේක ඉතාමත් රසවත් බතක්. මොකද මේකේ අන්නාසී තියෙන හින්දා හරිම රසයි. වෙන මොනවත් කරි සෝන්නේ අපිට මේ ෆ්‍රයිඩ් රයිස් එකට අන්නාසී දාලා තියෙන හින්දා කිසිම දෙයක් ඕනේ නැහැ. අපිට චිලි පේස්ට් එකක්වත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. දැන් මම මේ වෙලාවේ බත් ටික දාගන්න යන්නේ. චුට්ට චුට්ට දාලා හලවම් කරගන්න යන්නේ මොකද මේක ඉඩමදි වෙන හින්දා. දැන් මේ බත් ටික දාගත්තා. මේක හොඳට මික්ස් කරගන්නේ. මේ වෙලාවේ ඔයගලන්ට ලුණු, ගම්මිරිස් එහෙම අඩු නම් දාගන්න පුළුවන් මේ වෙලාවේ. මේ විදියට පොඩ්ඩක් අපි තියාගන්න ඕනේ මේකේ තියෙන අර ජූස් ගතිය පොඩ්ඩක් හින්දෙනකම්. ගොඩ වෙලා නෙමෙයි ටික වෙලාව. දැන් හරි. අපි දැන් මේක ලිපෙන් බාගන්න යන්නේ. මේ දැන් ඔක්කොම ගාන්ට ඇවිල්ලා තියෙන බත. දැන් බාගමු අපි ලිපෙන්. ඕ මේ තමයි අපි හදාගත්ත අන්නාසි බත. ඉතින් ඕගලනුත් මේ විදියටම ට්‍රයි කරලා බලන්න. මං හිතනවා ඕගලන් මේ වීඩියෝ එක